දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. අද ලියන්නේ 593 වැනි ටෙලිවැකිය. මුලින්ම මේ වචන ටික ලියලා තියන්නම් මතක තියාගන්න. පාස්කු ප්‍රහාරයට වචනයකින් හෝ එදා සහය දැක්වුවන්ට, පාස්කු ප්‍රහාරයේ ලේ මතින් බලය ගත්ත උන්ට වගේම ඒ බලය අරගෙන ඒ ආණ්ඩුවේ මැති ඇමතිකම් දැරුව එදා කටවහගෙන හීලෑ බලු කුක්කන් වගේ හිටපු. ඒ වගේමයි කතෝලික ඡන්දයෙන් පත්වෙලා පාර්ලිමේන්තුවේ ඇවිත් අද යන එනමක් නැහැ කියලා දැනුනම අපේ ජනතාව එක්ක සෙල්ලම් මෙපා කියලා බොරුවට කෑ ගහන මන්ත්‍රීලටයි ඒ සියලු දෙනාටම පාස්කු ප්‍රහාරයට හිනා වුණු අයටත් එක්ක මතක තියාගන්න ඒ සාපේ එළවගෙන එළවගෙන පස්සෙන් එනවා කියලා. හොඳේ සමහරු මේ වන විටත් ආගිය අතක් නැහැ. තවත් සමහරුන් ෆයිල් එකක් අරගෙන ඉහින් කනින් දාඩිය දාගෙන තාමත් ඒ පව ගෙවමින් ඉන්නවා. හොඳේ තාම ඔහෙලා හරියට ගෙව්වේ නැති බව ඔවුන් අද ටෙලිවැකිය මුලින්ම මතක් කරනවා. තාම ඔහෙලා හරියට ගෙව්වේ නැති බව. හරිය ඔබට මතකයි ඒ ම්ලේච්ඡ නින්දිත දිනය නේද? එදා රටේ බලේ තිබුණේ අගමැති රනිල්ටයි මෛත්‍රීටයි. එක්කෙනෙක් රෑ 10ට නින්දට යනවා, බෙහෙත් ගන්නට සිංගප්පූරු යනවා. අනිත් කෙනා චූටි බබා වගේ එයා නෙට්ෆ්ලික්ස් බල බල ඉන්නවා. මෙන්න මේ වෙලාවේ දෙවෙනි පාර්ශ්වයක් බලේ ඩැහැගැනීමේ සටනකත් නිරත වුණා කියලා අමතක කරන්න එපා. හොඳේ ඒ සටනේදි තමයි අර මහතීර් මොහොමඩ්ගේ පරිපාලන දක්ෂකමයි, ලී ක්වාන් යූගේ අවංකකමයි නේද, ව්ලැඩිමීර් පුටින්ගේ වීරත්වයයි, ජවහල්ලාල් නේරුගේ ආධ්‍යාත්මික පිරිසිදුකමයි, පිදෙල් කස්ත්‍රෝගේ එයි තව තව එක එක අයගේ එක එක ඒවා කලුවන් වුණු මහා තනි මිනිහෙක් කියලා ගෝඨාභය ගෙනාවේ නේද? මහා තනි මිනිහෙක්, සියලු දේවල් කලවම් වෙච්ච තනි මිනිහා. එදා ගෝඨාභය බලයට ගේන්න සමහර දේශපාලන වහල්ලු කියපු බොරු ඔබට මතකයිද? If we blend together managerial skills of Mahathir Mohamad, farsightedness of Lee Kuan Yew, bravery of Vladimir Putin, spiritual approach of Jawaharlal Nehru and the patriotism of Fidel Castro, if you blend into one person, he will be Gotabaya Rajapaksa. ඊළඟට ඔබට මතකද ඔය ජනාධිපතිවරණ කැම්පේන් එකේදීම තමයි අපේ රටේ මුස්ලිම් සහෝදර ජනතාවට විරුද්ධව නින්දිතම ජාතිවාදී ප්‍රචාරණය ආරම්භ කෙරුණේ. හොඳේ වඳ කොත්තුවාවා, වඳ යට ඇඳුම්මාවා, ඒකම රටම බය කරමින් වඳ සැත්කම් කතාව එළියට ආවා නේද? දොස්තර සාෆි සිංහල අම්මලව වඳ කරන අපරාධකාරයෙකු කරලා බලාගෙන හිටියා වගේ කිව්ව බොරු ඔබට මතකද? මතක් කරගන්න. ජනතාව දකින විදියට සහරාන්ටත් වඩා ත්‍රස්තවාදියා ෂාෆි ශිහබ්දීන් කියන වෛද්‍යවරයා. මේ වෛද්‍යවරයා විසින් තමන්ව වඳභාවයට පත් කළාය කියලා පැමිණිල්ලි මේ වන විට දහසකට වඩා ලැබිලා තිබෙනවා. රෝවල් ආරංචි මාර්ග කියන විදියට මොහු කරපු සිසේරියම් සැත්කම් ගන්න 4000ක් නම් එයින් 125%කට වැඩි පිරිසක් තමන්ව වඳභාවයට පත් කළාය කියන චෝදනාව එල්ල කරනවා. අන්තිම උත්සාහය වුණේ නිර්මල බුදුදහම කැලණි ගඟ දෙබය කරගෙන ප්ලාස්ටික් බෝතලයක හිරවෙච්ච නාගයෙකුට බාර දීලා පන්සලට බැතිමතුන්ටත් පොහොට්ටු මල් බෙදලා එදා ඡන්ද කැම්පේන් එක කළා නේද? මේ සියල්ල මගින් ගෝඨාභය 69,00,000 සිංහල ඡන්දෙන් ජනපති කෙරෙව්වා කියලා එදා මේ දේශපාලන වහල් බයයන් ටික මහත් ඉහලින් සතුටු වුණා කියලත් අමතක කරන්න එපා. ලේ මතින් බලයට ගෝඨාභයට ලංකා ඉතිහාසයේ ජනපති කෙනෙකුට අත් වූ, මතක තියාගන්න, ලංකා ඉතිහාසයේ ජනපති කෙනෙකුට අත් වූ නින්දිතම ඉරනමට මුහුණ දෙන්න වුණා.
පාස්කුවෙන් ගලා ගිය ලේ කඳුළු ගඟක් වෙලා ගෝඨාභය යට කරගෙන ගලාගෙන ගිය බව අද යළි ලියලා තියන්නම්. හොඳේ අන්තිමට සාෆි නිදහස් වඳකොත්තු වඳ යට ඇඳුම් ආගියතක් නැ කැලණි ගඟ දෙබෑ කරගෙන කරඬුව අරන් ආව මිනිස්සු අදත් මානසිකවත් ශාරීරිකවත් එක්තැන් වෙලා රෝගි වෙලා ඇඳට වැටිලා දැන් ඉතිරි වෙලා ඉන්නේ ෆයිල් කීපයක් කිහිල්ලේ ගහගෙන යන තෙල් බෙහෙත් වලින් දෙක් විතරයි. හොඳේ දැන් ඉතිරි වෙලා ඉන්නේ ෆයිල් කීපයක් කිහිල්ලේ ගහගෙන යන තෙල් බෙහෙත් වලින් දෙක් විතරයි. අදින් දශක දෙක තුනකට පෙර ජාතික රෝහල හෝ ඔය කොටුවේ බෝගහ යට හිටිය තෙල් බෙහෙත් වෙළඳුන්ගේ අවසන් නෂ්ට අවශේෂයේ ගම්මන්පිල. හැබැයි ඒ තෙල් බෙහෙත් වෙළඳුන් ගම්මන්පිල්ලට වඩා නම්බුකාරයි ඇත්ත කියලා තමයි මොනවා හෝ බෙහෙතක් වික්කේ. හොඳේ දැන් බලමු කන්දක් විලිලාලා මිනිහා ඊයේ වදපු මී පැටිය ගැන නේද? අද ටෙලිවැක්කෙන් සම්පූර්ණයෙන් ලියන්න බැරි වෙනවා. හෙට ටෙලිවැක්කිය බලන්න. හොඳේ 2019 අප්‍රේල් 21 227 දෙනෙකුට ජීවිතය අයිමි කළ 500කට වැඩි පිරිසකට තුවාල සිදු කළ සදාකාලික ආබාධිතීන් වේදනාව විඳින මිනිසුන් ඉතිරි කළ මේ පාස්කු ප්‍රහාරය හුදෙක් සහරාන්ලාගේම වමනාවට සිදු වූවක් ද යන්න සැක සහිත බව ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මොකද මේ විදිහේ ප්‍රහාරයක් එල්ලවන බවට විදේශ ඔත්තු සේවා අනතුරු ඇඟවීම කරලා තිබුණේ. ඇමති හරින්ගේ තාත්තා පවා දැනගෙන හිටියා නේද? ඇමති හරින්ගේ තාත්තා පවා. ඒකනේ පුතාට පල්ලියන්ට එපා කිව්වේ. මෛත්‍රීගේ ආරක්ෂක ලේකම් හේමසිරිත් හේමසිරිත් ගහනවා කියලා දැනගෙන හිටියානේ. හැබැයි මෙහෙම ගහයි කියලා විශ්වාස කළේ නැහැ. එච්චරයි වෙනසකට තියෙන්නේ. එහෙම ගහයි කියලා හිතුවේ නැහැ. ඒ වගේමයි මේ ප්‍රහාරයට කලින් සිදුවෙතයි සිටිය හැකි සැලසුම් සහගත ප්‍රහාරයක් පිළිබඳ තොරතුරු. සිදුවෙතයි සිටිය හැකි සැලසුම් සහගත ප්‍රහාරයක් පිළිබඳ තොරතුරු කියන ශීර්ෂය යටතේ පොලිසිය මගින් අදාළ අංශ වෙත බුද්ධි තොරතුරු ලිපිය යවලා තිබුණේ අප්‍රේල් 11. රටම ලේවිලක්කලේ අප්‍රේල් 21. දවස් 10කට පෙර මේ ප්‍රහාරය ගැන තොරතුරු ලැබිලත් වළක්වා ගන්නට බැරි වූ රනිල් මෛත්‍රී ආණ්ඩුව මේ මරණ 227ට සේම 500 ගණනකගේ තුවාල ආබාධවලට ප්‍රධාන අපරාධකරුවන් දෙදෙනා ලෙස නම් කළ යුතුමයි. හොඳේ, ඔව්, නම් කළ යුතුමයි. මෛත්‍රී තමයි ආරක්ෂක ඇමති සන්නහා සන්නද්ද ආ ප්‍රධානියා. මේ උන්දලට අපි එකක් කියන්නම්. මේ මේක මතක තියාගන්න. ස්වභාව ධර්මයක් දඬුවම් දෙනවා. ස්වභාව ධර්මයක් දඬුවම් දෙනවා. ආන් ඒකෙන් ගැලවෙන්න ඔහෙලට බැරි වෙනවා. අද වෙනකොට මොකද වෙමින් තිබෙන්නේ කියලා පේනවනේ නේද? අන්තිමට මෛත්‍රී කොමිසමක් දැම්මා. ඒ පාර මේ ඔය පහුගිය වතාවේ රනිලුත් දැම්ම. ආන් ඒ වාර්තා දෙක ගැන තමයි මේ දේශපාලන ගේම් එක ක්‍රියාත්මක වෙන්නේ. හෙට ටෙලිවැකි අහන්න. ගම්මන්පිල්ල කිහිල්ලේ ගහගෙන ආපු නයිවිසට අතුල්ලන තෙල් බෙහෙත් කුප්පිය ගැන හරියටම කියලා දෙන්නම්. හොඳේ, ඒකත් අහලා මේ යන එන මන් නැති තෙල් බෙහෙත් වෙලෙන්දන්ව මේ පාර දේශපාලන කුණු කූඩේට දාමු කියලා මතක් කරමින් අද ටෙලිවැකිය අවසන් කරනවා.